අපිට ඔය ඇමතිකම දෙන්න අපි කරලා පෙන්නන්නම් අපි ඉදා කරා වගේ ඔහුටත් වඩා අභියෝග අපි බාර ගන්න සූදානම් පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය සේවකයෝ මේ මාලිමාව කෙරේ ලොකු විශ්වාසයක් තබලා තමන්ගේ යුතුකම් ඉෂ්ට කරා විශාල ඡන්ද ප්‍රමාණයක් රාජ්‍ය සේවයෙන් ලැබුණා ඒ රාජ්‍ය සේවයට කෘතගුණ සැලකීම ඊයේ විජිත හේරත් අමාත්‍යවරයා කළා මොකද ඒ අය ඔහුගේ කැබිනට් ප්‍රකාශකතුමා කිව්වා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කරන්න අමාරු බවක් සහ ඒ වැටුප් වැඩිවීම කරන්න ආදායමක් නැහැ කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජයේ කාලයේ 2022 ජූලි මාසයේ සිට ආරම්භ කරපු වැඩපිළිවෙලක් තමයි ගෙනිච්චේ විශේෂයෙන්ම आर्थिक परिवर्तन पणत नय कलमकरण पणत मुदल इवगेम राज्य मुदल कलमकरण पणत इवगेम दूषण विरोधी पणत महाबैंकु स्वाधीन किरी पणत वगे अनपणत राशिय गिनल तमय ये बडपिल क्रियात्मक इवेदी मिनीसु जनता लुकु पीड़न इलौना रटवेनुवेन රටේ ආර්ථික වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් කරා. අද මේ ගෑස් සිලින්ඩරේ ලකුණෙන් තරඟ වදින කණ්ඩායම එදා විවිධ අපහසු උපහාස විඳගෙන විශාල අමාරුවක් ඒ වගේම ජනතාවගේ ලොකු පීඩනයක් එල්ල වෙද්දී රට වෙනුවෙන් ඒ වගේ රටේ ආර්ථික වෙනුවෙන් විශාල කැපකිරීමක් කරා. මේ කැපකිරීමේ ප්‍රතිඵල අපි අද භුක්ති විඳිනවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගන්නකොට ජාතික ආරක්ෂාව බිඳ වැටිලා රටේ ජාතික ආර්ථික සම්පූර්ණයෙන්ම කඩා වැටිලා විදේශ ප්‍රේෂණ මේ රටට එන්නේ නැහැ. එවගේම සංචාරක එන්නේ නැහැ හිස් වෙච්ච බහණ්ඩාගාරයක් එතුමාට ලැබුණේ මොකද ඒ වරට මම හිතන රුපියල් මිලියන ඉතාම සුළු ප්‍රමාණයක් තමයි රටේ තිබුණේ අඩුම ගානේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රටට ආනන්‍ය කරන්නවත් මුදල් තිබුණේ නැහැ නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටෙන් මේ තමන්ගේ ධූරයෙන් සමුගන්නකොට එදා හිස් වෙච්ච බහණ්ඩාගාරයක් තිබුණට අද අපි अपे राज्य अनुर कुमार जनाधिपति बार दूरने डॉलर बिलियन हयाकट आसन मुदला संचित अतिबेन भाण्डागार इतकोट हिस्वेच्च भाण्डागार अरगेनाटे मिनिशन पुलंग उदरानवकट राज्य अद भाण्डागार हिस्नो भाण्डागार डॉलर बिलियन हयाक दीप भाण्डागार लबादून मे आंडट मे रटे मिनिशुंगे पास विसंधन अमारु कीला केंद्रीय गान तत्वेकट अविल्लाद इदा आंडु विवेचने करनकोट इतामन रसवत्ताकारेट विविध अनुपद केमी विवेचने कराट अद आंडु बारगत्तर पासे केंद्रीय गामीन होटुपेरमीन अंडमीन यम्याम कारना कीवट मे एकुलांगी वगकीमें गलवेन्न बै मां विशेषम कियन्न कैमती मे වැටුප් ගෙවන එක ගැන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජිත වගකීමකින් ප්‍රකාශ කරේ. මොකද මම මේව කියන්නේ හේතුව විශේෂයෙන්ම ආර්ථික අර්බුදයට පෙර වසරවලදී රජයේ බදු ආදායමෙන් 140ක් රාජ්‍ය 140ක ආසන්න මුදලක් රාජ්‍ය සේක වැටුප් සඳහා වැය වුණා. ඒ වගේම පසුගිය කාලේ ඒ ආදායම් බදු කප්පාදුවෙන් පසුව එම නැත්තම් බදු ආදායමේ 65%කට වඩා ආසන් ප්‍රමාණයක් වැය කළේ රාජ්‍ය සේවකින්ගේ වැටුප් ගෙවන්න. හැබැයි මම පොඩි මේ සංඛ්‍යා ලේඛන ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න 2019 දී බදු ආදායම බිලියන 1734යි. එතකොට රාජ්‍ය සේක වැටුප් සඳහා බිලියන 680ක් ගියා. ප්‍රතිශතය 39.6යි. 2020 දී රාජ්‍ය ආදායම බිලියන 1216යි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා බිලියන 754ක් ගියා. ඒ වගේම සමස්ත ප්‍රතිශතය 165යි. 2021 දී බදු ආදායම 1298යි. ඒ වගේම රාජ්‍ය සේවක වැටුප් සඳහා ඒ මුදලින් බිලියන 845ක්. එම නැත්තම් 165ක් රාජ්‍ය ආදායමෙන් ප්‍රතිශතයක් විදියට ගියා. 2022 දී රාජ්‍ය ආදායම 1751යි. රාජ්‍ය සේක වැටුප් සඳහා බිලියන 956ක් ගියා. ප්‍රතිශතයක් විදියට 54ක් 100ට. ඒ වගේම 2023 දී රාජ්‍ය ආදායම වැඩි වුණා 2720යි බිලියන 2720යි වැටුප් සඳහා බිලියන 939ක් ගියා. ප්‍රතිශතයක් විදියට 134යි. ඒ වගේම 2024 ජූලි දක්වා
ආදායම බිලියන 1976යි. එතකොට ඒ වෙන විට රාජ්‍ය සේවක අඩු සදා බිලියන 567යි. සමස්ත බදු ආදායමේ රාජ්‍ය බදු ආදායමේ 129යි. එතකොට අපි ප්‍රකාශ කරේ 2020 දී සමස්ත බදු ආදායම 1216යි. එතකොට 165ක් රාජ්‍ය බදු ආදායමේ 165ක් ගෙව්වේ රජයේ සේවකයන් වැටුප් වලට. හැබැයි 2024 ජූලි වෙන විටත් රාජ්‍ය ආදායම 1900 බිලියන 176යි. එතකොට ඒ වෙන විට බිලිය බදු ආදායම ප්‍රතිශතය 129යි. එමනම් 165 තීනකොට ආදායම අඩුවල තීද්දි තීන වැටුපම අපි මේ වැටු මෙච්චර බදු ආදායමක් වැඩිලා වැඩි වෙන ප්‍රතිශතයක් වැඩි වෙන වැඩ පිළිවෙල ගෙනාවට පස්සේ මේක දෙන්න බෑ කියලා කියනවා නම් ඒ මේ රජයේ තියෙන නොහැකියාව. මොකද රජය සම්පූර්ණ පාර්ලිමේන්තු බලය අවශ්‍ය නැහැ. අපි වැඩපිළිවෙලක් ගෙනාවා. ඒ වැඩපිළිවෙල ඛණ්ඩණය නොවි දිගටම කරගෙන ආවා. ඒතකොට වැඩපිළිවෙල අනුව රජයට බදු ආදායම ආවා. අපි ඔප්පු කළ පෙන්ව ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රජය 2024 අගෝස්තු මාසය වෙන විට ශ්‍රී ලංකා රේගෝ විතරක් වාර්තාගත ආදායමක් ඉතිහාසගත වාර්තාගත ආදායමක් උපයුවා රුපියල් ට්‍රිලියනයකට ආසන්න මුදලක් උපයලා තිනවා. එහෙමනම් එහෙම බදු ආදායම එකතු වෙනවා, රාජ්‍ය ආදායම වැඩි වෙන වැඩි පිළිවෙලක් ඇදුවා. ඒ අනුව මේ වසර අවසානයේදී රුපියල් ට්‍රිලියන 1.5ක රාජ්‍ය බදු ආදායමක් රේගුවෙන් විතරක් එකතු කරගන්න සැලසුමක් හදලා තිබුණා. ඒ සැලසුම ඔප්පු කළ බෙන්නුව අපි අගෝස්තු මාසෙ වෙන විට රුපියල් ට්‍රිලියනයක් ආදායම ආවා කියලා. එහෙමනම් විජිත හේරත් මහත්තයර මම කියන්න කැමති අපිට ඔය ඇමතිකම දෙන්න, අපි කරලා පෙන්නන්නම්, අපි එදා කරා වගේ ඔයිටත් වඩා අභියෝග අපි බාර ගන්න සූදානම්. ඔබතුමාලාට ගෙන හැකියාව ප්‍රදර්ශනය කරන්න එපා. එක එක්කෙනාට ඇඟිල්ල දික් කළ බෝලේ පාස් කරලා මම එක සංඛ්‍යාලයකන වලින් කියන්නම්. බදු ආදායම 2024 දී අපි පුරෝගතන කළ තියෙන රුපියල් බිලියන 3820යි. රාජ්‍ය සේක වැටුප් සඳහා සමස්ත බදු ආදායම යනවා රුපියල් බිලියන 1128. ප්‍රතිශතයක් ලෙස 129.5. රටට ආදායම නැති වෙච්ච වෙලාවේ 165ක් රාජ්‍ය ආදායමෙන් බදු ගෙව්ව 2020 2021. එහෙමනම් රටට ආදායම ආපු වෙලාවේ සමස්ත බදු ආදායමේ 129ක් රාජ්‍ය නිලධාරීන්ගේ රාජ්‍ය සේවකීන් වැටුප් ගෙවන්න බැරි නම් මේ ආණ්ඩුවට සැබෑවටම රාජ්‍ය පාලනය කරන්න බෑ. දැනුමක් නෑ. නමුත් ඡන්දෙට කලින් නම් කිව්වා අපේ ළඟ වැඩසටහනක් තියෙනවා, අපි ළඟ පිරිසක් ඉන්නවා, අපි මේක ගත්තේ හැටියේ මේක උහෙලට නංවනවා. ඒ වගේම අපිට මතකයි ජනාධිපතිතුමා කියනවා මේ බිලියන 41ක් ණය ඩොලර් බිලියන 41ක් කජ්ජද්දෝක කජ්ජද්ද නේද කියලා නේ ඇහුවේ මාධ්‍ය මේ සම්බන්ධතාවලදී. ඉතින් ඒක නිසා අපිට දැන් පැහැදිලිව පේනවා හතර වතාවක් බැඳුම් කර සහ භාණ්ඩාගාර බිල්පත් අරගෙන තිනවා. මම අපි දැක්කා හෙට දවසෙත් රුපියල් බිලියන ගාණක් ණය ගන්න සූදානමක් තියෙන බව. ඉතින් ඒක නිසා හෙට දවසෙත් තියෙනවා මහා භාණ්ඩාගාර හෙට 15 වෙනි දින බහා මේ අද 15 අද ඊයේ භාණ්ඩාගාර බිල්පත් 90,90,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් වෙලා තිනවා. දින 91කින් කල්පිරණ රුපියල් මිලියන 37,000කුත්, දින 182කින් කල්පිරණ මිලියන 40,000කුත්, දින 384කින් කල්පිරණ මිලියන 20,000කුත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ තිනවා. ඒක නිසා සති 3ක් ආසන්න වෙන විට හතර වතාවක් භාණ්ඩාගාර බැඳුම් කර බිල්පත් නිකුත් කළ තිනවා. එහෙමනම් රාජ්‍ය ආදායම එකතු කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් වෙලා කියලා ඉතා පැහැදිලි. ඒ වගේම මේ වෙන විට අපි දන්න විදිහට හොඳ කීර්තිමත් ශ්‍රී ලංකා රේගුවේ වැඩ කරපු කීර්තිමත් නිලධාරීන් මම දන්න විදිහට අද ජනාධිපති ලේකම්වරයා විදිහට පත් වෙලා තියෙනවා. එතුමා දන්නවා මේ ශ්‍රී ලංකා රේගුවේ කොපමණ මුදලක් එකතු කරන්න පුළුවන්ද කියලා. දැන් අපිට සැකයක් තියෙනවා
ඇයි මේ රේගුවෙන් එහෙම නැත්නම් ඇයි මේ දේශීය ආදන් දෙපාර්තමේන්තුවෙන් ඇයි මේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඒ මුදල් ටික අත්පත් කරගන්නේ නැත්තේ කියලා මොකද පසුගිය කාලේ සුරාබදු දෙපාර්තමේන්තුව විශාල මුදලක් බලපත්‍රණිකුත් කිරීමෙන් මම හිතන්නේ මේ ඒ බලපත්‍රලාභීන් විශාල විදිහයකට ඒ විරුද්ධ වුණත් විශාල මුදලක් අය කරා ඉතින් ඒක නිසා රාජ්‍ය ආදායම ඉහළ නම් වන්න රජය දැඩි තීන්දුව අරගෙන අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා ඒ ඒ තීන්දුවට රිදිච්ච මිනිස්සු ඒ තීන්දුවර නොසතුටටපත් වෙච්ච අය ඒ තීන්දු අපි ගත්ත සමහර තීන්දුව වලට ගොඩක් අසතුටෙන් පිළිච්ච අය අද රජයේ ඉහළ නිලධා ඉහළ තනතුරු වලත් ඉන්නවා දැන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම සමහර සමාගම් මේ රටට බදු ගෙවන්න මේ රටේ විශේෂයෙන්ම අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සමහර සමාගම් පසුගිය වසර කීපය තුළම තමන්ගේ අපනයන ආදායම මේ රටට ගෙනාවේ නැහැ විශේෂයෙන්ම තේ අපනයනේ සම්බන්ධයෙන් ඇගලුම් අපනයනේ සම්බන්ධයෙන් විවිධ මහා පරිමාණ අපනයන සමාගම් මේ රටට ඒ ඉන්වොයිස් කළ රේගුවෙන් යවන මුදල ඒ ඩොලර් මිලියන ගානක මුදල මේ රටට ගෙනල්ලා නැහැ එතකොට විදේශ සමහර කවුන්සල් ඔෆ්ෂෝ කවුන්ටල මේවා තැම්පත් කරලා තියෙනවා කියලා අපි විවිධ ආංශික අධීක්ෂණ කාර්ක සභාවල විශේෂම ආර්ථික සම්බන්ධ ආංශික අධීක්ෂණ කාර්ක සභාවද ඒ වගේම රාජ්‍ය මුදල් ගිණුම් කාර්ක සභාව රාජ්‍ය මුදල් කාර්ක සභාවේදී මේවා දීර්ඝව සාකච්ඡා කරා මේ සමාගම් වල මේ ආයතන වල නම්ගම් පවා කිව්වා නමුත් මේවන විටත් රජය ඇත්තටම අපි වැඩපිළිවෙලක් කරලා තියෙද්දි අපි කැමති දැනගන්න රජය මෙන්න මේ විදේශ රටවල තැන්පත් කරලා තියෙන ආයතනවල මුදල් ඩොලර් මිලියන ගණන් තියෙන මුදල් ටික ගේන්නේ කවදාද කියලා මොකද හේතුව අර පොඩි පොඩි මේ හොරකම් පොඩි පොඩි දේවල් තාප්ප කඩන ඒවා මල් පැලක් ගලවන ඒවා මල් පෝච්චි අයින් කරන ඒවා වගේ ඒවා නෙමෙයි අපි දැක්ක 2015 අරලියගහ මන්දිරේ මල් පෝච්චි අයින් කර තාප්ප ඇහි කළ තියෙන දැන් 2024 අරලියගහ මන්දිරේ එන්ට්‍රන්ස් ඇතුළේ යන තැන තියෙන මොරකොටි අයින් කළ තියෙන හැබැයි පාරවල් අපි කැමති ඒවත් හොඳ වැඩ නමුත් මේ රටේ මීට වඩා බරපතල ආර්ථික ගැටලුවක් තිබෙනවා මේ ආර්ථික ගැටලුවට අපි අනපනත් වලින් ඒ වගේම රෙගුලාසි මගින් යම්කිසි වැඩපිළිවෙලක් ගෙනාවා ඒ වැඩපිළිවෙලට අපේ කිසිම බාධාවක් නැහැ අපි කවදාවත් මේ අර්බුදේ තියෙන වෙලාවේ පාරට බස්සල මිනිසුන් උස් ගන්නවන් බලාපොරොත්තුවක් නැහැ ඒ වගේම මේ වෙලාවේ යුද්ධයක් රටේ නැහැ මේ වෙලාවේ කොවිඩ් අර්බුදයක් රටේ නැහැ මේ වෙලාවේ අරගලයක් රටේ නැහැ මේ වෙලාවේ රට හරි සාමකාමීව තියෙන්නේ අපි බාර දුන්නේ සාමකාමී රටක් අපි බාර දුන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කරපු රටක් අපි බාර දුන්නේ හිස් වෙච්ච භාණ්ඩාගාරයක් නේ ඩොලර් බිලියන 6ක මේ තැන්පතු තියෙන භාණ්ඩාගාරයක් ඒ වගේම සංචාරකයෝ එහෙමනම් බැරි බැරියාව කියන්න එපා මහත්තයෝ බැරි නම් ඔය ඇමතිකන් ටික අපිට දෙන්න අපි මීට වඩා හොඳට කරලා පෙන්වන්න කියන එක තමයි මට කියන්නේ